අපිට ධර්මයේ කියලා එකක් නැත්තම් අපිට මේ වගේ පරම විරාගී ශාස්ත්‍රඥාන්සේ නමක් නැත්තම් කුසල් අකුසල් ගැන අපිට අහන්න ලැබුණ නැත්තම් ඔය බටහිර ලෝකේ අපේ කිසිම වෙනසක් නැහැ. කෙලෙස් කියන්නේ ඔක්කොටම එකයි. ඔක්කොටම එකයි කෙලෙස් කියන එක. ඒ නිසා අපේ පිනකට අපිට බුදු කෙනෙක් හම්බ වුණා රාග දේශ මොහ හබ්බම හේනුවක නැති. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පිරිසක් හම්බ වුණා රාග දේශ මොහ අබ්බම රේණුවක නැති. ඒ නිසා අපේ හිතේ අකුසල් පාලනය කරගන්න ඕන. ඒ නිසා ඉවසීම පුරුදු කරන්න. මේ බලන්න පුදුම ජීවිත ඉස්සර තිබ්බ හැටි. ඒ තමයි ඔන්න හිඟන මිනිස්සෙක් හිටියා. ඉඳුල් කන මිනිස්සෙක්. මේ ඉඳුල් කන මිනිස්සයා මේ දැන් මේ ඉඳුල් කෑම නම තමයි මෙයාගේ ජීවිතය. ඉඳුල් කනවා කියන්නේ මොකද්ද? සංගය පිටිපස්සෙන් යනවා. මිනිස්සු දානෙ දීලා ඉතුරු ටික අයින් කරන ටික මෙයාට දෙනවා. තේරුණානේ? ඒතර ඉඳුල් ඉතුරු ටික මෙයාට දෙනවා. දුන්නාට පස්සේ මෙයාලා මේක කනවා. දවසක් දානෙට හම්බ වුණා. දානෙ දීලා ඉවරලා ඉතුරුනේ එළ කිරි ටික. ඊට පස්සේ මේ එළ කිරි ටික අර ඉඳුල් කන මිනිස්සයාට දුන්නා. දැන් දානෙ කඩේට ඉවරයි. 10කට විතර ඉවරයි. පෝල් කට්ටකට අර මිනිස්සයා අර මේ එළ කිරි ටික අරන් පෝල් කට්ටකට ඒ ටික දැන් තියාගෙන ඉන්නවා. තියාගෙන දැන් බොන්න හදාගන්න දැන් කොහේ හරි තැනක් ඉඳ ගන්න බලාගෙන ඒ එළ කිරි ටික අරන් එනවා. එනකොට දානෙට පරක්කු වෙලා වඩිනවා ස්වාමීන් වහන්සේ නමක්. කවුද? නිල් මානෙල් මලේ පාටින් බැබලෙන මහා මොණිවරයා. කවුද? මුගලන් මහරහතන්. ප්‍රීතියක් ඇති වුණා දුටු පමණින්ම. කල්පනා කළා මම මේ දුක් විඳින්නේ කන්න බොන්න නැත්තේ සසරේ නොදුන්න නිසා. ඒ නිසා අද මට ලැබුණා මේ ඉඳුල් කන මට මේ ස්වාමීන් වහන්සේට පූජා කරන්න ඕන. හැබැයි මං හිඟන්නේක් නිසා, මං අපිරිසිදු කෙනෙක් නිසා, පොල් කට්ටේ කිරි තියෙන නිසා මුන්නාන්සේ මේක පිළිගන්නේද දන්නේ නැහැ කියලා දැන් සැකෙන් ඉන්නවා. සැකෙන් හිටගෙන ඉන්නකොට මොගලම් මහරහතන් වහන්සේ හිත දැක්කා. මොගලම් මහරහතන් වහන්සේ පාත්‍රය ඇල්ලුවා. අර කිරි ටික පාත්‍රයට දැම්මා. එහෙම පිළිකන්න ඉඳගත්තා. අරයට පේන්නම බිව්වා. රජ සිටු මැතිවරු තමන්ගේ නළල සිරිපා ළඟ තියලා මොගලම් මහරහතන් වහන්සේට වඳින්නේ. මොගලම් මහරහතන් වහන්සේගේ පාත්‍රය ගන්න රජ සිටු මැතිවරු රණ්ඩු කරනවා. මොගලම් මහරහතන් වහන්සේ ඒ එළකිරි ටික තමයි එදා දවල් දානේ කරගෙන එහෙම වළඳලා කුටියට වැඩියා. බලාගෙන හිටියා පාර මැදට වෙලා නැඳගෙන. පුදුම සතුටක්. ඒ ප්‍රීතිය මට වචනෙන් විස්තර කරන්න බෑ. ඊට පස්සේ දන ගහගත්තා. පාරේ දන ගහගත්තා. දන ගහගෙන මොගලම් මහරහතන් වහන්සේ ඉන්න දිශාවට වැඳගෙන ඇස් දෙක පියාගත්තා. ප්‍රීතිය පැයක් හිටියා, දෙකක් හිටියා, වරුවක් හිටියා. සමාධිය ඇති වෙනවා හිතේ. අර දානේ සිහි කරලා දවස් දෙකක් හිටියා, තුනක් හිටියා. දැන් පාරායිනේ ප්‍රශ්නයක් නැහැ. දැන් අද කාලේ අමුතුම ලෝකයක්. දැන් මට ඇවිල්ලා විනාඩි පහක් මෙතන වැඳ හිටියොත් මම්ම කියනවා නැගිටින්න නැගිටින්න උපාසකම්ම නැගිටින්න කියලා මම්ම කියනවා. දවස් හතක් වැඳගෙන හිටියා මහා පාර මැද. අද කාලේ හිතා ගන්නවත් බෑ. දවස් හතක් මහපාරේ වැඳගෙන රහතන් වහන්සේ ගිය දිශාව බලාගෙන ඉන්නකොට එහෙම එයාගේ හිතේ ඇකිලිච්ච චිත්ත ප්‍රසාදේ කොහොම එකක්ද? පින කියන්නේ ඒ ඇති වුණ සමාධියෙන්. මෙයා ඉඳුල් කනකොට පිටිපස්ස ඉඳලා අහන බණත් අහනවානේ. බණ කියනකොට ඒ අහපු බණ මතක් වුණා. අනිත්‍ය ගැන ප්‍රකට වුණා. සෝතාපන්න වුණා. අර වැඳගෙන මේදී දවස් හතක් ආහාර නැහැ. එයා බිමට වැටුනේ මැරිලා. මැරිලා බිමට වැටුණා. අර හිඟන මිනිසයා දෙව්ලොව උපන්නා. දිව්‍ය අප්සරාව 500යි වටේට. දිව්‍ය අප්සරාව 500යි. දිව්‍ය අප්සරාවක් මේ වගේ රූපයක් තියෙන කියලා අපිට කියන්න බෑ. එක දිව්‍ය අප්සරාවක් මනුස්ස ලෝකේ කෙනෙක් දැක්කොත් එහෙම ඇඟ අළු වෙලා වැටෙනවා ආසාවට.
ඒ තරම් ඒ දිව්‍ය අක්ෂරාවන්ගේ ශරීරය. දිව්‍ය අක්ෂරාවන් 500ක් දැන් වටේ මේ උපස්ථාන කරන්න ඉන්නවා. සනකින් බැලුවා මං කොහොමද දෙව්ලෝ උපදුනේ කියලා. මේ එළිගිරි ලිංග පූජා කළා. ඊට පස්සේ මහා දිව්‍ය ස්වභාවයෙන් ඒ ශනේහි මේ මොහොතේම මොගලම් මහරහතන් වහන්සේ කුටියට වැඩියා. ඇයි දිව්‍ය පුත්‍රය කියලා ඇහුවා. ඔබ වහන්සේ වැඳලා යන්න. සිරිපා සංගල දිව්‍ය ආස්තයෙන් ස්පර්ශ කරලා වැඳා. වැඳලා කිව්වා නිදුකානන් වහන්ස හිඟා කකා ඉඳුල් කකා හිටපු මං දිව්‍ය රාජයෙක් කළේ ඔබ වහන්සේ. මං ඔබ වහන්සේට කළ ගුණ සැලකීම පිණිස අද ඉඳලා බ්‍රහ්මචාරි වෙනවා කියලා. අදටත් ඒ දිව්‍ය පුත්‍රයා ඉන්නවා බ්‍රහ්මචාරි. දිව්‍ය අප්සරාව 500ක් ඉන්නවා කිස් ගහකින් අල්ලන්නේ. කොහොමද හිඟන්නේ කරපු දෙයක්? ඒ කාලේ හිඟන්නේකට තිබ්බ හැකියාවවත් අද අපිට තියෙනවද? ඇත්ත කියන්න. දැක්කනේ චිත්ත ප්‍රසාදේ. ඒ කියන්නේ හිඟන්නට පුළුවන් හිත වෙනස් කරගන්න. ඒ නිසා අකුසල් නම් කරන්න එපා. කුසල්ම වඩන්න ඕන. ජීවිතේ දුකට නම් ඇදගෙන යන්න එපා. මැරුණත් කමන්නේ හොඳක් කරලා. වැජඹි වැජඹි සල්ලි උඩ හිටියත් වැඩක් නැහැ. පව් කරලා. ඇයි මැරිච්ච ගමන් තමන්ගේ රිසල්ට් එක එනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. මේ මනුස්ස ලෝකේ තව අවුරුදු 10යි 15යි 20යි 30යි. එතනින් පස්සේ අපාය කියන එකේ උපදින්න හොඳ නෑම. නිරේ ඉපදෙන් තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ ඉපදෙන්න හොඳ නෑ. ඒවත් අතිශයින් දුෂ්කරයි කියලා දන්නවා. මනුස්ස ලෝකේ ඉදිරියට ඉපදුනොත් අකුසල් වැඩි. අකුසල් වැඩි. පුංචි කාලේ තිබ්බ අපේ ආදරේ සෙනෙහස අම්මලා තාත්තලාත් එක්ක තිබ්බ අපේ අර හිතවත්කම් ඒ වද නෑ. ගුණධර්ම වැලකිලා අද හොයන්නේ ඔහේ අතෑරලා අද මේ වාගේ රටකට ඇවිල්ලා ඔබලා තම තමන් ස්වයං පාලනයකට ආවේ නැත්තම් අපි අතින් කොච්චර වැරදි වෙයිද? අකුසල් වෙයිද? අනිත් අයත් කරන නිසා මාත් කරනවා කියන කතාවක් නැහැ. ඒ අනිත් මිනිස්සු කුසල් අකුසල් දන්නවද? ඒ ලෝකේ කිසිම කෙනෙක් කුසල් අහලා නැහැ. අකුසල් අහලා නැහැ. මොන දුකක් හරි විඳගෙන කුසල් වඩ වඩා ඉන්න, අකුසල් දුරු කර කර ඉන්න මේ මනුස්ස ලෝකේ තව අවුරුදු 10යි 15යි තියෙන්නේ. ලේසි නෑ මිනේ පින්වතුනි. ඉදිරියට ආවොත් එහෙම මනුස්ස ලෝකේ මොකක් හරි පිනකින් මනුස්ස ලෝකේ ඉපදෙන එක ලේසි නෑ කොහොමදවත්. මොකක් හරි පිනකින් මනුස්ස ලෝකේ ඉපදුනොත් එහෙම මූණ දෙන්න වෙන ජීවිතේ සුළු දෙයක් නෙවෙයි. අපි නොහිතන විදිහට ඔය ලංකාවේ අර පුංචි ළමයෙකුට කරදරයක් වෙච්ච වෙලාවේ ඒ කාලේ අපරාධ විමර්ශන අංශයේ මේ ඔවයිසි මහත්තයෙක් මාව ජනාධිපති කාර්යාලයේ මාත් කතා කළා. මංකුව මට නම් හරි සංවේගයි. මම පත්‍රයට ලිපියක් ලියන්න ඉන්නේ මේ ගැන කියලා. ඊට පස්සේ ගුහාඳුරනේ ඕයි නම් ඕන තරම් තොරතුරු දෙන්න. හැබැයි ඔය ලියලා වැඩක් නැහැ කිව්වා. එයාලා පත්‍රයේ තොරතුරු දැම්මා කිව්වා. මාස 3ක් අධ්‍යයනය කළා කිව්වා. අපරාධ වැඩි වෙලා මිසක් අඩුන්නේ නැහැ කිව්වා. දවසට හැමදාම දවසට අවුරුදු 2කට අඩු ගෑන් ළමයි දෙන්නේ කරදරයටපත් වෙනවා. අවුරුදු 15ට අඩු ළමයි 15 දෙනෙක් අනිවාර්යෙන් දවසට කරදරයටපත් වෙනවා. ඊළඟට අම්මලාගේ පුතාලාගේ කරදර 2-3ක් දවසට අනිවාර්යෙන් වාර්තා වෙනවා. ඒකට එයා පාන්දර 4ට ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයටම වාර්තාව දාන්න ඕනේලු. හැමදාම පාන්දර 4ට එයා දානවා ඒක. හැමදාම ওই රිපෝට් එක අනිවාර්යෙන් එනවා කිව්වා. අපිට හිතාගන්න බැරි දේවල් නේ එහෙම. මනුස්ස ලෝකේ පිරිහෙනවා.
පිරිහින යුගයක තමයි අකුසල් බලවත් යුගයක තමයි මේ ධර්මයේ ටිකක් ආයස්මතු උනේ මේ කතා කරන්න. ඒ නිසා අකුසලයට බය ඇති කරගන්න. කෙලෙස් පාලනය කරගන්න. කෙලෙස් එනවා කෙලවරක් නැතුව. පාලනය කරගන්න. තරහ පාලනය කරගන්න. තරහ සිතේ මැරුණොත් දුගතිය යනවා. හිතන්න දැන් මම මැරුණොත් කියලා හිතන්න. පැහැදිලිනේ? ඒ නිසා තරහව ටිකට මෛත්‍රියෙන් වාසය කරන්න. ඉවසීමෙන් වාසය කරන්න. බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන්න. මගේ බුදුරජාණන් වහන්සේට මං ජීවිතේ පූජා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ හිතෙන් මව ගන්න. ඒ බුදුරජාණන් වහන්සේට හිතෙන් වන්දනා කරන්න. මේ භූමිය බුදු කෙනෙක් ගැන දන්න භූමියක්. බුදුරජාණන් වහන්සේ ඉපදෙනකොට මහ පොළොව කම්පා වුණා දසදහසක් ලෝක ධාතු මේ පොළොවල් නෙල්ලිච්චේවා මේ. යමක මහ ප්‍රාතිහාර්ය පානකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විහිදිච්ච ගිනි දැල් සහ ජල කඳ ස්පර්ශ නොවිච්ච තැන පෘථුවේ නෑ. හැම තැනම ස්පර්ශ වුණා. එනිසා මේ පොළොව දන්නවා බුදු කෙනෙක් ගැන. පැහැදිලිනේ? ඩුබායි වල, ඩුබායිද නැඳ පෙරදිග රටක ගෑන් ළමයි 500ක් මේ හොස්ටල් එකක් ඉදදි ඒ හොස්ටල් එකේ රෑට ගෑන් ළමයි ඔක්කොම බය කරනවා භූත බලවේගයක් ඇවිල්ලා. අර අලුතෙන්ම ගියේ ගෑන් ළමයි 500ක් එක දිගට කෑ ගන්නවා 500ම කෑ ගන්නවා බයට. ඒතර මං කන්තලෙ හිටියේ. ඒතර අම්මා කෙනෙක් ඊට පස්සේ එයාලට කලින් බැජ් එකේ මේ ළමයි ටිකක් මෙයාලා ඉන්න හොස්ටල් එක ගැන දුක හිතිලා එයාගේ අම්මට කියලා අම්මේ මෙහෙම එකක් වෙනවා ගෑන් ළමයි 500ක් අඬනවා. පව් මොන හරි කරන්න මෙයාලා ලබන සති ලංකාවට එවන්න හදන කම්පැනියෙන් කියලා. දවසේ ඔය අම්මා ඇවිල්ලා කිව්වා. කාට හරි කිව්වා ළඟ. ඊට පස්සේ යකෝ දැන් එයාලා ඩුබායිනේ මේ ඩුබායිනේ මොකක්ද මැද පෙරදිග මොකද්ද රටක් කිව්වා. ඊට පස්සේ මේ එහෙම ඉන්නේ දැන් මෙහෙ මොකද්ද කරන්නේ කියලා ඇහුවා. එහෙම ඉන්නකොට මට එකපාරම මතක් වුණා බුදුරජාණන් වහන්සේ නිසා මහ පොළොව කී වතාවක් කම්පා වෙලා තියෙනවා කියලා. මං අම්මට කතා කළා. කතා කළා කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට මහ පොළොව සෙලවුණා දසදහසක් ලෝක ධාතු එක්ක. ඒතරෝ මේද පෙරදිගත් හෙල්ලුණා. ඒ අය දන්නේ නැතුණාට පොළොව දන්නා බුදු කෙනෙක් ගැන. එනිසා එන්න කියලා බෝධිය ළඟ පහනක් පත්තු කරලා පෑන් පූජා කරලා මේ බෝධියේ ගුණ කිය කියා වර්ණනා කර 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 ආනුභාවයෙන් සෙත් කළා. බුදු ගුණම කිය කියා සෙත් කළා. දවස් දෙකකින් අර අම්මා අඬා අඬා එනවා. ස්වාමිනේ අර ළමයිගේ ප්‍රශ්නේ ඉදා රෑම විසඳිලා කියලා. ඉදා රෑම විසඳිලා. ඊළඟ සතියේ ලංකාවට එන්න යන හරවපු එක්කෝ ප්‍රශ්න කැන්සල් වෙලා කියලා. බුද්ධානුභාවය මේ මහ පොළොව දන්නවා. එසා ඔබ බුදුරජාණන් වහන්සේ ඈත කියලා හිතන්න එපා. ධර්මයේ ඈත කියලා හිතන්න එපා. තේරුණානේ? මේ හද මණ්ඩලයේ බුදුරජාණන් වහන්සේට කුටියක් හදාගන්න. එතකොට ඔබට පුළුවන් මේ ජීවිතේ ජය ගන්න. අකුසල් නම් කරන්න එපා. කවුරුත් නෑ පිහිටට. කිසි කෙනෙක් නෑ පිහිටට. මැරිලා පින් ගන්න පුළුවන් ලෝකෙක හිටියන් අපිට පින් දෙන්න කෙනෙක් නැති වෙයි. අනාගතේ ඉන ලෝකයා කියයි මොන මොන දාන මාද මැරිච්චම මැරිච්චාවේ කියයි. ඊට පස්සේ මැරුණාට පස්සේ බෝතලයකට දාලා පෙරේතයෙක්වත් වෙලා ආවොත් බෝතලයකට දාලා මොහොන්දර ගිහින් දායි. ඊළඟට ගියා මැරිලා පලාචි ඉන්න කොටත් හොඳක් නැහැ මැරුණාටත් පස්සේ හොඳක් නැහැ කියයි. ඔයාලෝ කීයක් හරි එකතු කළා ලංකාවට යවලා ඔය ඉන්න කල් යාළු මාළු ඔක්කොම ගෙනදී. මැරුණාට පස්සේ කවුරුත් නැහැ. මැරුණාට පස්සේ මිනිහ ළඟ ඉන්න කෙනෙක් නැහැනේ. බයයිනේ මිනිස්සු. මිනිහ ළඟ ඉන්නත් බය නේද? ඒක පුදුම එකක්නේ. ඊට පස්සේ පෙරේතයෙක්ව දෙනව පුදුම බයක් මිනිස්සු. අයින් කිට්ටු වෙන්නේ නැහැ. ඒ නිසා කය බිඳිලා මරණින් මත්තේ සත්වයා දුකටපත් වෙනවා. නිරේ ඉපදුනොත්, ප්‍රේත ලෝකෙ ඉපදුනොත්, තිරිසන් ලෝකෙ ඉපදුනොත්. මනුස්ස ලෝකෙ ඉපදෙන්න නම් පින් තියෙන්න ඕන. එතකොට හොඳට ධර්මයේ පුරුදු කරලා තිබ්බොත් මනුස්ස ලෝකෙ ඉපදිලත් යම් යහපතක් කරගනි. නමුත් ඉදිරි ලෝකෙ ටිකක් අනතුරුයි. දෙව්ලොවට යන්න. ඒ දෙව්ලොවට යෑමේදී ශ්‍රද්ධාව ඕන, සීලය ඕන, දහන් දැනුම ඕන, දන් දෙන එක ඕන, ඊළඟට නුවණින් කල්පනා කිරීම ඕන.
නුවණින් කල්පනා කරන්න කියන්නේ මොකද්ද? තමන්ට නරක දෙයක් කරන්න හිතුනොත් එහෙම මේක හොඳ නෑ මට අපාය යන්න වෙයි මම මේක කරන්නේ නැහැ කියලා හිතන එක ප්‍රඥාව. ඒක ප්‍රඥාව. අකුසල් වලින් වැළකෙන එක ප්‍රඥාව. පැහැදිලිනේ? දැන් සසරේ කරපු කර්ම ටිකක් අපි දැන් විඳිනවා. එක එක කෙනාට එක එක දුක් කන්දරා තියෙනවා hina වෙලා හිටියන්ට. සසරේ කර්ම විපාක විඳින්න ආය අලුත් කර්ම රැස් කරගන්න එපා. ඒ නිසා ලද ලඳ අවසරයෙන් බුදුරජාණන් වහන්සේ වඳින්න පුදන්න නිවසේදී සිහි කරන්න. රාත්‍රී නිින්දට යන්න කලින් බුදුරජාණන් වහන්සේට වඳින්න බුදු රූපයක් ඕනේ නැහැ. නිදි පැදුරට ගිහිල්ලා නිදි ඇඳට ගිහිල්ලා දන ගහලා වඳින්න මාගේ ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර වේවා කියලා. ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා කියලා. ආර්ය සංගරුවනට නමස්කාර වේවා කියලා වඳින්න. මෙතෙක් තමන්ගෙන් අඩුපාඩු වැරදි වෙනා තියෙනවා නම් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ සිරිපා කමල් අල්ලලා හිතෙන් අල්ලන්න. මම සමාව ගන්නවා කියලා සමාව ගන්න. ආයෙ මං ඒ වැරදි කරන්නේ නැහැ කියලා හිතන්න. ඒක ප්‍රමාණවත්. හිත හදා ගන්නවා. අද ඉඳලා ජීවිතේ කුසලයට ගන්න. ලොකු සැනසීමක්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මං දැන් බලාගෙන ඉන්නේ කවුරු හරි මගේ බෙල්ල පිහි කඩුවක් මගේ බෙල්ලට තියලා ඔබ බුදුරජාණන් වහන්සේ අතෑරපන් නැත්නම් ඔබ මරනවා කියන එක මං බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මං බුදුරජාණන් වහන්සේ අතාරින්නේ නැහැ කියලා මගේ බෙල්ල කැපිලා යනවට මං ආසයි. මං ඒකට ආසයි. ඒ තරම් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය. මං පෞද්ගලිකව මං ඔය එක එක වන ප්‍රදේශවල ඉදදී මාව ඇවිල්ලා මා යක්ෂයෝ මාව මිරිකලා තියෙනවා. මගේ හදවත සම්පූර්ණ නැවතිලා තියෙනවා. උසුම නැවතිලා තියෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් කියලා මම මේ පපුවට අත තිබ්බ සැනින් ආයේ මගේ කය ප්‍රකෘති තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක මං අත්විඳා. තේරුණානේ? ඒ නිසා ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේ මාගේ ජීවිතේ නැසී ගියා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ කිරී සද්දා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක්, ආදරේ මාත්‍රයක් බුදුරජාණන් වහන්සේට තිබ්බොත් ඒ අය කය බිඳලා මරණින් මත්තේ අපාය යන්නේ නැහැ. තිරිසන් ලෝකේ යන්නේ නැහැ. ප්‍රේත ලෝකේ යන්නේ නැහැ. සුගතියේ යනවාමයි. ඒ නිසා අපි කාන්ටත් උතුම් තිසරණය ජීවිතයට එකතු කරගෙන බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සඟුන් සරණ යනවා, අකුසල් දුරු කරනවා, කුසල් උපද්දවා ගන්නවා, ජීවිතේ දහමෙන් පෝෂණය කරගන්නවා, ගෞතම බුදුසසුනේ පිහිට ලබනවා කියලා දිස්ත්‍රාණයක් ඇති කරගන්නවා. ඒ නිසා සියලු දෙනාට ගෞතම බුදුසසුනේ පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වේවා.